වෙන්න තියෙන ආරට බස් එක. ඔව් ඒ බස් එක තමයි තියෙන්නේ. මේ තියෙන අර වෙඩි ඇදිච්ච එක. මේ තියෙන අර වෙඩි ඇදිලා. වෙඩි ඇදිච්ච එක. අතර මේක වෙලා තියෙන්නේ. මෙන්නදී අලි වැටෙන් ඇතුළට තමයි යන්නේ. ඒ කියන්නේ අලි ඉන්න පැත්තට යන්නේ මේ මේ දැන් ඉන්නේ එළියේ ගමේ. දැන් ගමින් ඇතුළට තමයි යන්නේ. කියන්නේ කැලේට යන්නේ. මේ මොකද්ද මල්ලේ තියෙන්නේ මේ ස්ක්‍රීන් එක. ඉතින් අයිබෝන් සුබ දවසක්. ඔන්න අද ඉන්නේ සුරංගමල්ලිලා ඇගිතර. සුරංගමල්ලිත් එක පොඩි ගමනක් යන්න තමයි යන්නේ. සුරංගමල්ලි මායි යනවා අම්පාර වටේටම. ඉතින් තාමත් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් යටින් දෙන subscribe button එක subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න තවත් කෙනෙකුට බලන්න මේ video share කරන්න. එහෙනම් අපි යමු අම්පාරට. ඉතින් ඔන්න අපි සුරංගලා ගෙදරින් ආවට පස්සේ මඩවලේ පහල මැණිකින්න ගාවටදී මාර වැස්සකස. ඉතින් මැණික් ඉන්න රේල වැස්ස වැස්සෙන් පස්සේ නැවතුණා. ඊට පස්සේ අපි මෙන්න විදියට ඇඳුම දාගත්තා. දැන් ඉතින් අපි යන්න තමයි යන්න. දැන් ඊළඟ උන්නස්ගිරිය ටවුන් එක හම්බෙන්න මතකනේ අපි මීමුරේ ගියා උන්නස්ගිරිය පාර. උන්නස්ගිරිය පව් ගල මම පැත්තට දාලා අපි දැන් අද කෙලින්ම යන්න. ගල් මල් ඔය තියෙනවා ඉස්සරහින් බලන්නකො. ගල් මල් ඔය කියලා තමයි කියන්නේ. අර පාට පාලව තියෙනවා. මේ ගල් මල් ඔය ගහ මුල කියලා 18 වංගුවේ උඩම ඉන්නේ. ඉතින් view point එක ඉන්නේ. මෙතන අපි කාලා යන්න කියලා මම රයිස් එකක් ගත්තා. රයිස් එක මගින් ගත්තා ඉතින් video එක නම් දාන්න වෙරන. මේ දෙන්න පේන ලස්සන. කොහමද? වංගුව නම් පේන්නේ නැහැ. අරේ පාර වෙනවා පල්ලෙය. ඉතර ජලාශයක් තියෙනවා. ඉතින් මේ වගේ තැනේ තමයි අද කන්නේ නේ. 18 වංගුවේ උඩ තියෙන view point එකේ ඉන්න කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න රයිස් එක. මේක තියා ලොකුයි. ඉතින් ඒකේ හින්දා තමයි අපි මේ දෙකට කඩලා ගත්තේ. මේක ඒක කරලා අපි දැන්න දැන් මෙදාගෙන ගන්නේ. නැත්නම් අපිට අර කාර ඉතින් නැත්නම් අපරාධ වෙනවනේ. ඒක හින්දා. මෙන්න 18 වෙනි වංගුව. හසලක ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඉතින් හසලක ගාමිණී කුලරත්න කියන රණ විරුව නිසා දන්නවනේ අලි මනුකඩ සිය දිවිනසා ගත්තේ කැම්ප් එකක් වෙන තමන්ගේ සිරුදාර අනිත් රණ විරුවන් ආරක්ෂා කරගෙන. ඉතින් මේ තියන්නේ අපි හසලක කියන නගරය. ආලම් තරාදිය කියලා තමයි මේකට කියන්නේ. එන්න ඉතින් මයි අංගනේ.
මහියංගනේ පහු කරා. තව අපිට එහෙම කිලෝමීටර් 100 ගානක් තියෙනනේ මල්ලි. ඔව් 100කට වඩා. 100කට වඩා තියෙනවා. අපි දැන් ඉන්නේ මේ දපාන කියන පැත්තේ. දපාන ඉතින් දන්නවනේ ගොඩක් කලාවට ආදිවාසීන් නැත්තම් වැඩි ජනතාව බහුලව දකින්න පුළුවන් ප්‍රදේශය. මේ ඉස්සරහින් තමයි දපානට යන්න වෙන්නේ. දපානට හැරෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලා බලනවනේ මෙන්න මේ පාර දපාන ආදිවාසී ගම්මානේ. ඉතින් මොන මේ පාරේ කිලෝමීටර් 2ක් ගියාට පස්සේ අපිට දපාන ආදිවාසී ගම්මානය බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි බලමු වෙන දවසක එන්න. ඉතින් අද යනවා අම්පාරට. අම්පාර ලස්සන බලලෙමු. ඔයාලට පේනවා පාර මාරම කෙලින් තියෙන්නේ. සෑහෙන දුරක් එනකම් අපි ආවා. ඒ ආවත් ඒ එනකම්ම පාර මාරම කෙලින්. ඉතින් පොඩි පොඩි කඳු තියෙනවා. ඒ පොඩි පොඩි කඳු ඇරෙන්න මේ බංගු එහෙම දැක්කම නෑ සෑහෙන දුරක් කියලා. නෑ අර පල්ලමුත් එක්ක පස්සර ඉතින් අර පැත්තෙන් ඉස්සරහේ පාර තියෙන දකුණට දැම්ම පිබිල පස්සර ඒ පැත්තට යන්න පුළුවන් බතුල්ල පැත්තට. අපි යන්නේ ගෙලින්ම. ඒ කියන්නේ මහවේ පැත්තට. මේ පැත්තට ගියොත් ඔය පැත්තට ගියොත් ගෙලින්ම පිබිල පස්සර ඒ පැත්තට යන්න. අපි දැන් යන්නේ මහවේ පැත්තට. ඔය ගෙලින් තියෙන පාර මහවේ පැත්තට. අපිට හිතන දොඩම් බීමයක් පොන්න ඕනි කියලා. ඉතින් අපි ආපහු අරගෙන දැන් ආයෙනවා දොඩම් බීමයක් පොන්න. අපි බලමු. මේ හරිය මොකද්ද කියනවා? මේක මීගස්. මීගස් වත්ත. ඈ? මීගස් වත්ත හන්දිය? රයිට්. මීගස් වත්ත හන්දිය තමයි අපි ඉන්නේ. දොඩම් එකක් කීයද? 150. දොඩම් එකක් 150 මෙතන නේද? බලමු අපි දොඩම් හදන්නේ. මේ මොන දොරෙන්ද? පැණි දොරෙන්ද? ආරයිට්. අන්න හොඳ. නම මොකද්ද? මගේද? ඈ? මගේ නම නිරෝෂා. ආ. නිරෝෂා වහන්සේ තමයි දොඩම් හදන්න හරි. කීයද දොර? 150. මම ගම්මිරිස්සෙම දාන්න ඕනද? ඈ? ගම්මිරිස්සෙද? ආ ගම්මිරිස්සෙද දාමුනේ මල්ලි ගම්මිරිස්ස. අම්මිරිස් කුදුරියක් දාලා ගියා සරට බෝ. මෙන්න දෙනවා පැණි දොඩම්. පැණි දොඩම් දෙනවා. ඉතින් හරියටම ඔයාලට බිබිල පස්සරට හැරෙන තැන. ඒ හන්දිය මීවස් මී මොකද කිව්වේ? මීගස් වත්ත හන්දිය. මීගස් වත්ත හන්දිය. දැන් මොනවද දැන් මේ රෙස්සෙල සරුවද? ඔව් කසයට. කස කසයටනේ. අයිස් ගොඩක් ඕනේ නෑ සාමාන්‍ය ගානද අපි හෙන් තෙමෙතෙමි ආවේ දැන් මෙහෙට එනකොට ඩවු වයින්ද මෙහෙට එනවා දැසිනද ගොඩක් දැසින් එහෙමනම් ආ සීනි දිය කරලා තියෙනවා එතකොට ලේසි නේද සීනි දිය කරා එහෙමම මේකට දැම්ම ඔන්න වතුර දාන වතුර කවලම් කරනවා ගොඩක් මේ මෙහෙ තියනවාද නැත්නම් වෙනම ගේනවාද ඈ ආරං යනවාද මා මෙහෙ අලි නැද්ද මේ හරිය අලි නැහැ අලි ඉන්න තව ඉස්සරහා ඉන්නවද අපිට යද්දි අම්පාරට යන්න අම්පාරට යන්න ඔව් අම්පාරට යනකොට රාමු හිටුවෙක් තමයි කොතනද රාමු ඈ මම අලි ඉන්න මේ මෙතන ඉන්නවා කොහෙද? කොළොන්නර වලද මහයෙන් බාර. ආ මහයෙන්. මහයෙන් අපි කෙලින්ම දෙන්න ඕනේ. බාර යන පුබුල බාර කරකියා. බිබිල බාර. අම්පා මේ කොළොන්නර බාර. කොළොන්නර බාර. ඒකේ අලි ඉන්න. අලි. සියමලා. නෑ.
මට කල් පහන්දි කරලා එහෙම යන්නේ. හා හා. ඒකත් දැන් අපිට මේ අනිත් පාරම ගන්න. අනිත් පාර දැහට යන්නේ අම්පාර. අනිත් පාර විතර මඩකල. ආ මඩකල. ඔය දැන් අපි යන්නේ අම්පාර පාර. අම්පාර පාර. ඒක අම්පාරට තමයි යන්න ඕනේ. යන්න ඕනේ. එහෙනම් මේම ගිහලා මාවට 69 හන්දියෙන් උඩට යන්න. 69 න් දකුණට. දකුණට. ඔන්නේ රසට පැණි දොඩම් වීදුරක් එහෙම බීලා දැන් යන්නේ නැහැ ලම්පා. දැන් අය අපි පිටත් වුණා. ඉතින් ඔය තියෙන්නේ පදිය තලාව ටවුන් එක. අපි දැන් යන්නේ පදිය තලාව ටවුන් එක හරහා. ඉතින් අපි ඔහොම ඇවිල්ලා මහවැයෙම පහු කරලා 69 කණුවෙන් දකුණට දැම්මා. එහෙම ගෙලින්ම යන්න දෙන ගෙලින්ම ගියා නම් එහෙම අපිට මඩගලපු අපි දැන් යන්නේ අම්පාර උහනහරා. ඊට පස්සේ අපිට අම්මෙන උහන. ඊට පස්සේ අම්පාර. අදක දාලා තිබුණා මඩ හින්ද ලිස්සන. උඩනේ රණෝ වගේ තිබුණා ලිස්සන් ටික. උහනට කලින් අපිට හම්බෙනවා කැලෑබද ප්‍රදේශයක්. ඉතින් මෙතන කැලයක් තියෙනවා. මේකේ නමක් මොනොත් ගහලා තිබුණේ. ඉතින් මේ බලන්න මැදේ නම කැලේ තියෙන. ඉස්සරහට බලමු අපි කියලා දැනට දැක්කේ නෑ. මුංචි කැලෑරෝ දන්නවද මෙතන ගියක් තියෙනවා. අපි බලමු. අන්න අලිවැටවල් එහෙම ගහලා තියෙනවා. ආ වණ්‍යාලි පියසුම අලි පිවි සුම කියලා ගහලා තියෙනවා. ඉතින් ඔන්න අපි බලමු අපි බෝට් එකක් තිබුණත් කියන අපි කොයි හරිය දෙන්න කියලා. මේ තියෙනවා ඉස්කෝලය. මහින්ද රාජපක්ෂ විද්‍යාලය අරන් තලාව කියලා තමයි ගියේ ගහලා තියෙන්නේ. ඉතින් මුංචිකවල් දෙන්න ඔටෝමැටික් ආව. ඉතින් බලන්න ඔයාලට පේනවා රේ අර දැන් ඉතින් ඒ වගේ පුංචි කේවල් තමයි තියෙන්නේ. ඉතින් අලිත් ඉන්නවා. අලි ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතන පව තියෙනවා පොඩි කියා. මේ බලන්න. ඉතින් මැටි වලින් හදුවා කියලා මේ මාර ලස්සන හදලා තියෙනවා. මැටි වලින් හදපු ගෙදරද සමහර තැන්වල ඒ මල් හදලා මාර ලස්සන ඉස්සරහා තියලා තියෙනවා. මාරම ලස්සනයි මාර පිළිවෙල. ඉතින් එහෙම තමයි ඇතිවල තියෙන ජීවත් වෙන හැටි තමයි. මේ ඉන්නේ අරන්තලාවේ. අරන්තලා භික්ෂු ස්මාරකය තියෙන. අපි මෙන්න මේ වගේ තැනක තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් මේ ලබල අපි දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පෙන්නන පාක් එකෙන්. ඉතින් අයතන තමයි පාක් කරන්න පුතම් වාහන આવත්. අපි බලමු ගිහලා පොඩ්ඩක් ස්මාරකය. ඉතින් ස්වාමීන් වහන්සේලා 39ක් ඝාතනය කළා කියනවා. මෙන්න මේ හරි අරන්තලාගෙන් මෙන්න මේ හරියට තමයි ගෙනල්ලා LTT ඝාතනය කළා දෙන්නේ. බස් එක CTV බස් එක. ඉතින් 1987 ජූනි 2 වෙනිදා අනන්තලා මහා සංඝ ඝාතනය හදලා තියන්නේ උන්වහන්සේලා සිහිපත් කරන්න. ඉතින් ආවර පස්සේ ඇතුල් වෙන්න තියෙන මෙතනේ. වෙන්න තියෙන ආලට බස් එක. ඔය බස් එක තමයි තියෙන්නේ. මේ තියෙන අර වෙඩි ඇදිච්ච එක. මේ තියෙන අර වෙඩි ඇදිලා. වෙඩි ඇදිච්ච එක. අතර මේක වෙලා තියෙන්නේ.
ඉන්නේ රියදුරු මහත්තය. මෙතන වල වෙන රියදුරු මහත්මයා දැන් මේ බස් එක ඩ්‍රයිවින් කරවද. ඉතින් ඉතන සසු හපේ ජීවුල දෙවනිද? මෙන්න ඉතින් බස්සේ එන් තියෙන්නේ ওই විදිහට. ඉතින් ඒ විදිහටම ඒ එදා වු සිද්ධිය වුණ විදිහටම තියන ඉතින් මේ දෙන්නේ වෙඩි තියපු උණ්ඩ ගාන තියෙන මේ කැලේට අරගෙන ඇවිල්ලා තියෙනවා මේ බස් එක. ඒ බස් එක මේ බස් එක මේ තමයි ඉතින් ඝාතනය කළ ස්ථානය. අරන්දු තලාව මේ ස්මාරකය ගම සමවරගෙන අපි යනවා අම්පාරට. දෙවිලකට දෙන්නේ දෙවිලකට කරනවා. ඇත්තටම නියමම තමයි අනිත් හොදි කෑ වෙන්නේ අපිට හොදි තිබ්බනම් තමයි මේ වැස්සත් එක්ක. ඉතින් උදේ පෙන්න දවල් පෙන්න පස්සේ තමයි අපි තුනට විතර ගන්න මේ. නැත්තම් අපි කෑව අම්පාරට ගිහලා බයික් එක අතරගෙන අපි යනවා. ඔන්න තන හොම කන්න පුළුවන් ඔයාලට ආවත් එහෙම. ඔන්න මේ අපි මේක මේ ආරන්දල විචාරණ මාර්ගය බලලා තමයි දැන් පිටත් වෙන්න යන්නේ. ඉතින් මේක තියෙන්නේ මයිංගනේ ඉඳලා මහා වේ පාරේ තමයි ආරන්දල හම්බෙන්නේ. ඉතින් අපි යනවා ආරන්දලව මාර්ගය ගමු සමග. ඉතින් ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න මේ අනකොට මේ හරි මොන වගේ කැලයක්ද තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ දැන් නම් ගෙවල් හැදලා තියෙනවා. නමුත් ඉස්සර කැලයක් වෙන්නේ. අපි අර අතෙන්දී අරගෙන ඉති කැලයක් තිබ්බනේ. ඉතින් ඔය වගේ කැලයක් තිබ්බේ තමයි මගදී නවත්තලා තියෙන මෙතන පාරෙන් නවත්තලා මීට අල්කමාර 400ක් ඇතුළට ඉතරක් ගිහලා තියෙනවා කට්ටිය. අරන් ගිහලා තියෙනවා ස්වාමීන් වහන්සේලා එක ඒ බස් එක. Thank you.
කිලෝමීටර් 6යි අපි. ඉතින් තව කිලෝමීටර් 6යි. මගේ දැන් විනාඩි 10ක් වගේ යනකොට අපි නැරඹුණා මේ. ආවා දිගා මඩලු පුරවරේට. එහෙම නැත්නම් අම්පාරට අන්නවා. ඉතින් අම්පාර දැන් අම්පාරේ ඉන්න අපි. එන්නලාට ඉස්සරහට දිගා මඩලු පුරවරේ තියෙන ඔර්ලෝසු කන. ඔර්ලෝසු කනව ගාව ෂෙඩ් එක ඉතරයි ඉන්නේ. මෙතනම තියෙනවා කියන්නේ. දවසල මුද්දංගල අංසලේ අර ලොකු උත්සවයක් තියෙනවා අර ධාතු තැන්පත් කරලා. එහෙනම් පාටියට ගේන්න යන්නේ මේ මල්ලි මහර ඔන්න. ඉතින් බුද්ධංගල විහාරයට ආවා අම්පාර. ඉතින් බුද්ධංගල විහාරයට ආවා එද්දිට පොඩ්ඩක් රෑ වුණා. මාරම ලස්සන තැනක මාරම වටපිටාව මාරම ලස්සනයි. රෑ වුණා කියලා නෑ, ලස්සනට පේනවා පියවිසින්. ඉතින් කැමරා එකෙන් නම් චුට්ටක් පේනවා පැහැදිලි මදි ඇති. ඉතින් බුද්ධංගල රජමහා විහාරේ පිළිම වහන්සි තමයි පේන්නේ. මාරම ලස්සනයි, මාරම ලස්සනට මාරම සීලස දෙන්න පුළුවන් කරගෙන. ඉතින් බලන්න අර පැත්ත රාජමා විහාරය. බුද්ධංගල රාජමා විහාරයෙන් අපි සමගන්නවා. පොඩ රෑවුණා අපි දැන් බලමු ඊළඟට අපි අද නවාතන කොහෙද කියලා. ඒක ගිහිලා ඊට පස්සේ යන්නේ විරාජමල්ලිලායි ගෙදර. ඊට පස්සේ රාජමල්ලිලා ගෙදර ගිහිල්ලා බලයක් එයා තමයි තීරණ කරන්නේ යන්නේ කොහෙද කියලා. ඔන්න ඉතින් අපි තේම් බීලා යන්න තමයි ඇස් තියෙන්නේ. අලි වැටෙන් ඇතුළට තමයි යන්නේ. ඒ කියන්නේ අලි ඉන්න පැත්තට යන්නේ. මේ මේ දැන් ඉන්නේ එළියේ ගමේ. දැන් ගමින් ඇතුළට තමයි යන්නේ. කියන්නේ කැලේට යන්නේ. මේ මොකද්ද මල්ලි තියෙන්නේ මේ ස්ක්‍රීන් එක? ආ මේ මෙතන තියෙන්නේ ලේක් අවරෝ කියලා. ඉතින් සුරංග මල්ලි යල්ලුවා ඈ අර මේ හයි කරන ටෝච් එක ගලන. ආ වන්දන වන්දන පොඩ්ඩක් ඉන්න වන්දන. ආ වයි මෙතන කම්බියක් තියෙනවා. ඒකත් දාලා දාන්න. මේ අයිය අර අතන කම්බිය දාලා තියෙන්නේ අර නගින තැනම. ඕ එයාලගේක නෑ නේද? නෑ දාන්න. ආ අපි මේ නගම මේ අරගොල්ල ගියාද? රයිට්. මොනදී අපි ආවා අපේ රාත්‍රි නවාතන. කතා කරන්න ඔයාලා. හා කතා කරන්න. ඕ කතා කරන්න. අපි දැන් ඉන්න තැන රට මේ පැත්තෙන්ම තියෙන්නේ වැවක්. මොකද පේන්නේ කරවල නේද? ඉතින් ඔන්න අද අද රෑ අම්පාරේ ආවට පස්සේ විරාජ් මල්ලි රස්සනට ඇරේන්ජ් කරලා තියෙනවා අපේ රාත්‍රිය. ඉතින් ඔන්න බලන්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඉන්නවා අපි විරාජ් මල්ලි ඉන්නවා. ඉතින් කොත්තු තියෙනවා, රයිස් එකක් තියෙනවා, ඊළඟ කඩල තියෙනවා, කව්පි, එතකොට පැටිස්, මෙතන මාළු වැව මාළුවෙක් ඉන්නවා බෙදලා. ඊළඟට තව තියෙනවා වැව මාළුම. ඊට පස්සේ ඔම්ලට් එකක් තියෙනවා, ඔම්ලට් දෙකක් තියෙනවා, චිකන් තියෙනවා, ඉතින් නූල්ස් එකක් තියෙනවා, චීස් කොත්තුවක් තියෙනවා, පේරක් තියෙනවා.
ඒත් එක්කම ක්‍රීම් සෝඩයක් වගේ තව එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමා රාත්‍රිය ගත කරන්නේ. ඉතින් මාර ලස්සන තැනක ඉන්නේ. ඔයාලට පොඩ්ඩක් පෙන්වන්නම් මේ හරියටම පෙන්වන්න බැහැ, පොඩි චුට්ටක් විතර පෙන්වන්නම්. ඉතින් මෙන්න වැවක් ගාව ඉන්නේ. ඉතින් මේ වැව ගාවට තව යන්න පුළුවන්. ඉතින් අතන තියෙන්නේ දවල්ට එහෙම වැවේ ඉඳලම මොනවා හරි ගන්නවා නම්, ලන්ච් එක ගන්නවා නම්, ඒ වගේ ගන්න පුළුවන් වැව ඇතුළේ ඉඳිම. ඒක පෙන්නන අපි හෙට ඉරාජ් මල්ලිගේ ලස්සන සින්දුවක් අහලම අපි වැඩේ පටන් ගමු. සින්දු ටයිටල් එක කිරිසු හොඳයි මණික. ආ හරි 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 මයි බලමු. මම අන්තිමේට දාපු සින්දු. ඉතින් මේ ගීතේ තියෙන්නේ මේ සිසේරියන් සත්කමක අත්දැකීම කොහොමද සම්පූර්ණ ශක්තිය දැනෙන්නේ කියන එක. තමයි බිරිඳ සිසේරියන් සත්කම. අර ස්ටේෂන් එක ගහලා තිබේද නැහැ? නෑ ඒක ඊට කලින් එකද? ඔව් ඊට කලින් එක. ඒක තවම මගේ බලමි මම. ආ ඒකේ මේ කියන මල්ලි එකේ අත්දැකීම තියෙනවද ඔයාලට? නෑ මට නෑ. මට නෑ. ඒක ඉස්සරහට එන්න දෙන්නේ. ආ යාළුවෙක්ට ලැචින් තියෙන යන්නේ. යාළුවෝ ගොඩකට තියෙනවා. ඉතින් මම හොඳම යාළුවෙක්ගේ බිරිඳට දරුවා ලැබෙන වෙලාවේ අතර මම මේකට පාදක කරගත්තේ ඒ උහු මහත් එක්ක කතා කරපු දේවල් මේ කණු නිර්මාණය කරා. ඉතින් තාම නම් සින්දු 12000ක් විතර බලලා තියෙන්නේ. ඉතින් බලන්න. ඒක හරි ලස්සන සින්දුවක් නේ. ඔව්. මම හිතනවා තව කාලයක් යද්දි මේ සින්දුව ජනප්‍රිය ගීතයක් වෙයි කියලා. හොඳ කියන්නේ අතර මේ පිරිමි අහන්න ඕන ගීතයක්. වචන බොහොම ජනප්‍රිය වෙච්ච වචන ටිකක් මේ කවි හවුලේ මම ජනප්‍රිය වෙච්ච වචන ටිකක් මේ සුදන්ත අනුරුද්ධ කියලා වෛද්‍යවරයෙක් මම මේ ගීතේ ලියලා තියෙනවා. ඉතින් අපි ඒකට ඊට ඉස්සෙල්ලා කියන්නත් ඕනේ. දැන් අර විරාජ් පාති කියන YouTube channel එක ඔයාලා බලන්න. ඉතින් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අර්ථයක් නැති ගොඩක් සින්දු තියෙනවානේ. ඒ අතර මාර විදිහට අර්ථයක් තියෙන නව පාරපුරේ ගායකයෙක් කියන්නේ යාළුවා හින්දා නෙවෙයි කියන්නේ. යාළුවා හින්දා විතරක් නෙවෙයි කියන්නේ සුරංගමල්. ඒ කියන්නේ ඔයාලම අහලා බලන්න, ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඉතින් ඔන්න අපි අහලා බලන සින්දු. මේ සින්දු එක දිගයි. අපි කොටස් තුනක් කියමු. සුදුවතක් සත් පෑ හැඳිගතට බන්ධයිකතු කරයිහිරුණු කිස්තදට කැන්දානුවව ගෙන යන කොට සැත්කමට ගෙහි මට ඇහෙනවා පිටට ඉන්දානුවේ කුන්දට කටු අනින විට වෙන්දා හිතින් දෙවියන් යදිමින් පිහිට රන්දා තිරපටක් පුතුහා නුඹ මැදට නුඹේ වත මට එනුනා දුකට පිහිතුඩ දිවකොස් හිරු සිටි සිටි ගගා ලෙබිඳු සයනට බේරු ඉටි මල වගේ කුස ඉරි යන සිරු ඉටිදේ පාට පවා මට නම් නැතවාරු මට නම් නැතවාරු මර
ඇතිනවා තව එක මම හිතන්නේ YouTube එකට ගිහිල්ලාම සින්දු ආදිය වුණා හොඳයි right.